ආයුබෝවන් අපේ රටේ අපේ පසේ සරුවට හැදෙන දේවල් ඇයි අපි පිටරටින් ගේන්නේ ඉතින් මම මේ අද රැඳිලා ඉන්නේ නුවරට ඉතාමත් ආසන්න ගලහ ප්‍රදේශයේ ඉතින් ඔබ බුදුම වෙනවා ඇති මේ ප්‍රදේශයේ අර්ථාපල් වවන්න පුළුවන් කිව්වා ඉතින් මේ සඳහා සුදුසු දේශගුණික සහ ඒ උපක්‍රම හඳුනාගෙන මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම ගලහ ප්‍රදේශයේ දෙල්දොර ප්‍රදේශයේ අර්ථාපල් වගාව ඉතාමත් හොඳින් ව්‍යාප්ත කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද මේ වැඩසටහන තුලින් ඔබව දැනුවත් කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ අර්ථාපල් වගාව මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම මම මේ රැඳිලා ඉන්න ශේෂ්ත්‍රයේ කාබනිකව අර්ථාපල් වගාව සිදු කරන ශේෂ්ත්‍රයක්. ඉතින් ඔබ පුදුම වෙනවා ඇති කාබනිකව 100% කාබනිකව කොහොමද අර්ථාපල් වවන්නේ කියලා. අපි ඒ දේ ගැන විමසලා බලමු. තුවක්කුව හුරු අතට හරියට ඉලක්කයට වෙඩි තියන්න පුළුවන්. උදැල්ල හුරු අතට මුඩු බිමක් වුණත් සරු කරන්න පුළුවන්. තුවක්කුවෙන් උදැල්ලට මාරු වෙලා ඉලක්කය අභියෝග හා හඹා යම තුලින් කෘෂිකර්මයට පරිසරයටත් නව ජවයක් දුන්නු කෘෂි ව්‍යවසායකයෙකු අපට හමු වුණා. යුද හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියෙන් පස්සේ ඔහුගේ ක්‍රියාන්විතය වුණේ රටට ආහාර හදන එක. ඒකත් පරිසරයට හිත ඇතිව. මම වසර 22ක් යුද හමුදාවේ සේවය කරලා යුද්ධය අවසානයේ විශ්‍රාම යන්න වෘත්තියක් හැටියට තෝරාගත්තේ කාබනික වගාව. ඉතින් දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ කාබනික වගාව කරගෙන යනවා. මගේ ගොවිපළවල් ලංකාව පුරාම තියෙනවා. ඒකෙන් අද අපි මේ ඉන්නේ නුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බවුලාන කියන ගමේ තියෙන මේ ගෙවත්තේ. මේක පොඩි ගෙවත්තක්, මේ පොඩි වත්තක්. මේකේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ඒගොල්ලා දුන්නා බීජාල මේක කාබනිකව වගා කරලා අපිට ආදර්ශනයක් ඉදිරිපත් කරන්න කියලා. ඒකට දැන් මේ ඉන්නේ අපි ඒ ආදර්ශන ගෙවත්තේ. මේ ගොවිපල පිහිටලා තියෙන්නේ මහනුවර නගරට තරමක් ආසන්නයේ තියෙන දෙල්තර ප්‍රදේශයේ ඉතා සුන්දර වටපිටාවක. මේ ප්‍රදේශයට අලුතින් හඳුන්වා දී ඇති ආගන්තුක අර්ථාපල් වගාවට අපේ දැස යොමු වුණා. ඉතින් අද ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේක බොහොම සාර්ථක විදියට මේක මේ දැන් මේ අස්සන්න එන කාලේ දැන් මාස කීපයක් වෙනවා දාලා දැන් අස්සන්න ගන්න කිට්ටු කාලේ මේ ඒ වයස ඒ අල්ලවෙල බීජාල දාපු දවසේ නම් ගලවන්න තියෙන දවසත් එක්ක අදට තියෙන්න ඕන සාමාන්‍ය මේ අල එක්ක ගත්තාම ඒ මේ සෞඛ්‍ය සම්පන්නව හොඳ තත්ත්වෙන් මේක මේ තියෙනවා. ඉතින් මේක අපිට අවශ්‍ය මේ කාබනිකව කරන්න පුළුවන් කියන එක තහවුරු කරන්න. ඉතින් තහවුරු කරන්න හොඳම උදාහරණය තමයි මේක. ඉතින් ගොබි මහත්තුරුන්ට දෙන පණිවිඩය තමයි බොහොම හිමින් මේකට නැඹුරු වෙලා මේක කරන්න කියන එක. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව වගා ආදර්ශයක් ලෙස හඳුන්වා දී ඇති අර්ථාපල් වගාව සඳහා තාක්ෂණික දායකත්වය මඟ පෙන්වීම වගේම උදව් උපකාරද ලබා දී තිබුණා. සාමාන්‍යයෙන් අර්ථාපල් වගාව ගැන අපි දැනුවත් මේ වෙනකොට නුවරඑළිය වගේ ප්‍රදේශවල තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. ඒකට හේතුවක් වෙනවා අපි දන්නවා දිවා කාලයේ උෂ්ණත්වය වැඩි වෙලා රාත්‍රී උෂ්ණත්වය අඩු වෙන මේ උෂ්ණත්ව පරාසයක් අපිට අවශ්‍යයි අර්ථාපල් අල හට ගැනීම සඳහා. ඉතින් මේ ගලහ කියන කෘෂිකර්ම උපදේශක කොට්ටාශය අපි තෝරගත්තේ ඒ වගේ ශීත දේශගුණයක් සහිත ප්‍රදේශයක් තමයි මේ බවුලාන කියන ප්‍රදේශයේ තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ බවුලාන කියන ප්‍රදේශයේ තෝරගත්තේ. ඊට අමතරව තලාතු වගේ ප්‍රදේශ අතරමැති කලාපයට අයත් වෙනවා. අපි දන්නවා සැෂේ කියන ප්‍රභේදය යම් තරමක් උෂ්ණත්වයත් එක්ක ගැලපිලා යන ප්‍රභේදයක්. ඒ නිසා අපි මේ ප්‍රභේද දෙක අතරින් උචිත ප්‍රභේදයක් තෝරා ගැනීමේ අරමුණක් වෙනවා මේ ආදර්ශන පිහිටුවීමේ. මේ ගොවිපලේ අර්ථාපල් වගාව කාබනික වගාවක් හැටියට තමා ක්‍රියාත්මක වෙන්නේ. වගාව සරුසාරයි.
වගාවට ගැළපෙන අර්ථාපල් භෝගී වර්ධනයත් ප්‍රසස්තයි. ගොවියන්ට තියෙන මම හිතන්නේ තියෙන ලොකුම අභියෝගය තමයි ඒගොල්ලන්ට මේක මේ පළපුරුද්දක් නැතිකම. ඉතින් ඒ අභියෝගයට අපිට ඒ අභියෝගේ අපි ජය අරගෙන තියෙනවා. අපි ඒ අභියෝගයට මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි ඒක මේ ආදර්ශනයක් ඇටියෙන් පෙන්වන්න යන්නේ ඒ ගොවියට තියෙන ඒ අභියෝගය නැති කරන්න. ඉතින් ගොවි මහත්වරුන්ට කෘෂි කර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා දැන් මේ අනිවිදේ ඒගොල්ලන් ළඟට අරන් ගියාම හැබැයි මේකේ කරන්න තියෙන පිළිවෙත් ටික කරන්න ඕන. අපිට එක සැරේ අර යූරියා මිටියක් ගෙනල්ලා දාලා කරනවා වගේ නෙමෙයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. ටිකක් ඉගෙන ගන්න යම් කිසි දෙයක් තියෙයි. ඒ ටික ඉගෙනගෙන ඒ පිළිවෙත් ටික හරියට කරලා මේක සාර්ථකව කරගන්න පුළුවන් කියන එක තමයි අපි මේ තහවුරු කරලා තියෙන්නේ. මොනවද කාබනික වගයෙන් කරන්න පුළුවන් කියන එක තහවුරු කරන්න තමයි අපි මේ නිෂ්පාදන ටිකක් මෙතන මේ ගෙනල්ලා තියෙන්නේ. කාබනික වගාවෙන් කරන්න පුළුවන් බොහොම ටිකක් තමයි මේ තියෙන්නේ. සෑම දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් අපිට තහවුරු කරනවා නම් අපි ගත්තොත් පළතුරු වර්ග, එළවලු වර්ග, එතකොට කොළ ජාති, එතකොට හාල්, මේ ධාන්‍ය වර්ග, මේ ඕන දෙයක් මේ වගා කරන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් දැන් මේ කැරට් අලියක් ගත්තොත් මේ වගාවෙන්ම ගලවපු කැරට් අලිය මේක සාමාන්‍යයෙන් මේ වෙනසක් මේකේ කියන්නේ අස්සන්නක් අඩුයි කියලා. නමුත් ඒ අස්සන්නක් අඩුයි කියන එක වෙන්න අපි මේ පොළොව යම්කිසි සුවපත් භාවයකට පත් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය සත්කාරය දෙන්න ඕනේ. ඒ සත්කාරය දුන්නට පස්සේ අපිට මේ වගේ හැමදාම නිෂ්පාදනය දෙනවා. ඉතින් ගොවි මහත්තුරුන්ට අපිට කියන්න තියෙන්නේ දැන් මම මේක පටන් අරන් වසර ගණනාවක් නිසා මට අද මේ තත්ත්වෙට එන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේක පටන් අරගෙන ටික ටික මේක දියුණුවක් එනවා. සාමාන්‍යයෙන් කාබනික අර්ථාපල් වගාවක රෝග හා පලිබෝධ හානි වලින් තොරව පවත්වා ගැනීම හා හොඳ අස්සන්නක් ලබා ගැනීම සඳහා නිවැරදි තාක්ෂණ ක්‍රමවේදයක් යොදා ගන්න වෙනවා. මධ්‍යම පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලබා දී ඇති නිවැරදි තාක්ෂණික මඟ පෙන්වීම වගාවේ සාර්ථකත්වයට හේතු වෙලා. රසායනික ක්‍රමවේද මගින් අපි අර්ථාපල් වගාව කරද්දී රසායනික පොහොර දෙමීමක් සිදු කරන නමුත් මේ වගේ අවස්ථාවක අපි කරලා තියෙන කාබනිකව වගාව කටයුතු සිදු කරලා තියෙනවා. ඒතර කාබනික වගාවේදී අපි පොහොර දෙමීම සිටවන අවස්ථාවේ මූලික පොහොරත් ඒ වගේම සති දෙකෙන් සති හතරෙන් ඒ පොහොරේ දීමේ කටයුතු සිදු කරන්න ඕන. එතකොට ඒ අවස්ථාව අනුව අපි කොම්පෝස්ට් පොහොර ටොන් එක බැගින් සති දෙකෙන් සති හතරෙන් යෙදීම සිද්ධ කරනවා. ඊට අමතරව අපි ගවයන්ගේ මූත්‍රා ඊපස්සේ ගොම ආදී පල් කරලා සාදා ගන්නා ඒ ද්‍රාවණය අපි සකස් කරන මේ ක්ෂේත්‍රවලට ඉසීම සිද්ධ කරනවා. මීට අමතරව අපි පළතුරු ටොනික් එක මාළු ටොනික් එක ගැඩවිල් පණු දියර පොහොර එක දියර පොහොර වශයෙන් ශාකවලට යෙදීම සිද්ධ කරනවා. ඇත්තරම හොඳ පෝෂණ මාධ්‍යයක් විදිහට මේක ක්‍රියාත්මක කරන හොඳ දිලිර නාශක ගුණයකුත් ඒ පොහොර වර්ගවල අඩංගු වන අතරම පැලෑටි වලට අවශ්‍ය නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන පෝෂක නිවැරදිව ශාකවලට ලබා දීමට හැකි වෙන පරිදි අපි ක්ෂේත්‍රවලට යෙදීම කරලා තමයි අපි මේ ග්‍රැනෝලා ප්‍රභේදය නිසි පරිදි වගා කරලා මේ තත්ත්වෙන් අපි වගාව නිර්මාණය කරගෙන තියෙන්නේ. ආධුනික වගා කරන අර්ථාපන් වගාවේදී අපි වයිට් කුඩිත්තා වැනි වාහක රෝගීන් නිසා ඇතිවන වෛරස් රෝග පාලනයට කොහොම නිස්සාරකයේ වගේ ස්වභාවික කෘමිනාශක වර්ග භාවිත කිරීමක් සිද්ධ කරනවා. දිලීර රෝග මර්ධනය කර ගැනීමට ස්වභාවික සකස් කරගත් දිලිනාශක වර්ග පාවිච්චි කරනවා. ඒ අතරිමුත් අපි බෝඩෝ මිශ්‍රණය මේ අර්ථාපල් වගාවේදී කාබනික අර්ථාපල් වගාව සිදු කිරීමේදී පාවිච්චි කිරීම සිදු කරනු ලබනවා. හොඳ හස්සෙන්ක් පළදාවක් තමා වගාවකින් කවුරුත් අපේක්ෂා කරන්නේ. කාබනිකව පරිසර හිතකාමීව වගා කළත් අර්ථාපල් වගාවේ අස්සන නම් අඩුවක් වෙලා තිබුණේ නැහැ. අර්ථාපල් වගාවේ අස්සනු සමීක්ෂණයක් කරන්නේ වර්ග මීටර් 10ක් වන කවයක අස්සනු නෙලා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ වර්ග මීටර් 10 ලැබෙන අස්සනු ප්‍රමාණය අරගෙන අපට ගණනය කරලා හදා ගන්න පුළුවන් අපේ වගාවේ අක්කරයකට කොච්චර අස්වනු ප්‍රමාණයක් ලැබෙනවද කියන එක.
එතකොට අද මේ වගාවේදී අපිට ලැබුණා වර්ග මීටර 10ක අස්වැන්න වශයෙන් කිලෝග්‍රෑම් 22.8 කර්ම ප්‍රමාණයක්. එතකොට ඒ අනුව ගණනය කළාම අපිට අක්කරයකට 168ක් පමණ වන අස්වැන්නක් ලැබුණා. සාමාන්‍යයෙන් අක්කරයකට අපි භාවිතා කරන ක්‍රමය අනුව 1-8ක් පමණ වන අස්වැන්න ප්‍රමාණයක් මේ වගාවේදී ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ හොඳ අස්වැන්නක් කාබනික වගාවේදී ලබා ගන්න. කාබනික වගාව සමග අර්ථාපල් වගාව සිදු කිරීමේදී අපි ග්‍රැනෝලා ප්‍රභේදයේ අර්ථාපල් වගාව තමයි මෙතනදී අපිට නිරීක්ෂණය කරන්න තියෙන්නේ. ඒතර අපි ග්‍රැනෝලා ප්‍රභේදයේ අර්ථාපල් ගෙඩිය තමයි මගේ අතේ මේ තියෙන්නේ. ග්‍රැනෝලා ප්‍රභේදයත් අපි ශෂේ ප්‍රභේදයත් කියන දෙකම අපි මේ ආදර්ශනයේදී පරීක්ෂාවට ලක් කරනවා. ඒ අනුව ග්‍රැනෝලා ප්‍රභේදය ගත්තම ග්‍රැනෝලා ප්‍රභේදයේ පිට පොත්ත ශෂේ ප්‍රභේදයට සාපේක්ෂව ලා කහපහයක් ගන්නවා. ඒ වගේම මදේ කපල බැලුවොත් අපි දිස්සෙන්නේ එතලා සුදු පැහැට හුරු කහ පැහැයක් තියෙන පාටක් මදේ නිරීක්ෂණය වෙනවා. ශෂේ ප්‍රභේදය ගත්තාම ශෂේ ප්‍රභේදයේ පිටපොත්ත තද කහ පැහැයකුත් මදය මේ ප්‍රභේදයට සාපේක්ෂව පැහැය කහ පැහැයක් ලබා ගැනීමක් සිද්ධ වෙනවා. කෘෂිකර උපදේශක පොට්ටාශ 5ක පමණ ආදාශ මට්ටමින් අර්ථාපල් ප්‍රභේද දෙකක් ක්‍රියාත්මක කරා ශේත්‍රයේ. ඒකදී ශෂේ ප්‍රභේදය සහ ග්‍රැනෝලා ප්‍රභේදය තමයි තෝරගත්තේ. ඉතින් ඒ අනුව අපි අද මේම ස්ථානයේ ඒ සිද්ධ කරපු ආදර්ශනවල අසනු සමීක්ෂණයකුත් සිද්ධ කරා. ඒ අනුව අපිට ප්‍රතිඵල අනුව අක්කරයකට හොණ්ඩරයකට හොණ්ඩර 8කට ආසන්න ප්‍රමාණයක අස්වැන්නක් වාර්තා වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ අස්වැන් විභවයක් මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන බව තමයි අපිට පෙනී ගියේ. නමුත් ශෂේ ප්‍රභේදයේ අපිට ඊතරම් සුදුසු බවක් පෙනී ගියේ නැහැ. මේ පවතින දේශගුණ රටාවත් එක්ක ග්‍රැනෝලා ප්‍රභේදයේ අපිට තවදුරටත් මේ ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමේ හැකියාව තියෙන බව තමයි පෙනී ගියේ. ඉතින් ඉදිරි කන්නවලත් මේ ගොවි මහත්තුන් එක්ක එකතු වෙලා මෙවැනි ශේෂ්‍ර තෝරගෙන ජාතික අවශ්‍යතාවයක් විදිහට අපේ අර්ථාපල් නිෂ්පාදනය වැඩි කිරීමට අපිට අවශ්‍යයි. ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමි. ඉතින් මේ වගේ අලුත් ප්‍රදේශ හඳුනාගෙන නව භෝග ප්‍රභේද වවන අපේ ගොවි ජනතාවට මඟ පෙන්වන්න පුළුවන් නම් තාක්ෂණික සහයෝගය සහ උදව් උපකාර ඔවුන්ට ලැබෙනවා නම් අපේ මේ සරසාර බිම අස්වද්දන එක ලොකු දෙයක් නෙමෙයි. ඒ සඳහා තමයි අපේ මේ වෑයම.